ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වේග පන්දියවන්නු බිහි වෙනවා අඩුයි. හොඳ වේග පන්දියවන්නු ආවත් ආබාධ නිසා ක්‍රිකට් අතරමඟ නතර කරන ක්‍රීඩකයෝ අපි ඕනතරම් දැකලා තියෙනවා. සමහර වේග පන්දියවන්නු තමගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන විදිහක අපිට උන් යන ගමන ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. තමන් මුහුණ දුන්නු පළවෙනි ටෙස්ට් තරඟ 20දී වැඩිම ටෙස්ට් කඩලු දවා ගන්න සමත් වුණු අපේ වේග පන්දියවන්නු ගැන තමයි මේ කතාව. එක යුගයක පුංචි වකා කියලා විචාරකයෝ හඳුන්වපු රවීන්ද්‍ර පුෂ්පකුමාර තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟ 20දී කඩලු 52ක් දවා ගන්න සමත් වෙනවා. වේග පන්දියවන්නු විදියට ක්‍රිකට් පිටියට ඇවිත් පස්සේ තුන්විරියව ක්‍රීඩකයෙක් විදියට දක්ෂතා පෙන්නපු රවි රත්නායකත් තමගේ ක්‍රිකට් ජීවිතේ හොඳ ආරම්භයක් ගත්ත පන්දියවන්නෙක්. රවි තමගේ පළවෙනි ටෙස්ට් තරඟ 20දී කඩලු 54ක් දවා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාව බිහිකළ වමත් වේග පන්දියවන්නු අතරින් ටෙස්ට් පිටියේ වාස්ට පමණක් දෙවෙනි වුණු චානක වෙළගෙදර තමගේ පළවෙනි ටෙස්ට් තරඟ 20කදී කඩලු 54ක් දවා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාව බිහිකළ වේග පන්දියවන්නු අතරින් වේගවත් පන්දියවන්නෙක් විදියට ඉස්සරහින් ඉන්න දිල්හර ප්‍රනාන්දු තමගේ පළමු වෙන ටෙස්ට් තරඟ 20දී කඩලු 56ක් දවා ගන්න සමත් වෙනවා. තමගේ පළවෙනි පන්දුවාරයේදීම කඩුලක් දවා ගන්න සමත් වුණු ශාමින්ද එරංග පන්දුවේ ඉරියව්ව ගැන ප්‍රශ්න මතුනේ නැත්නම් ලොකු ගමනක් යන්න හිටිය පන්දුවන්නෙක්. ශාමින්ද ටෙස්ට් තරඟ 19කට විතරයි සෙල්ලම් කළේ. ඒ තරඟ 19දී කඩුලු 57ක් දවා ගන්න ශාමින්ද සමත් වුණා. වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් ටෙස්ට් තරඟ 17කට විතරයි සෙල්ලම් කරන්නේ. මේ තරඟ 17දී කඩුලු 59ක් දවා ගන්න අසන්ත සමත් වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් සුපිරි වැඩකාරයෙක් විදිහට වැඩ පෙන්නපු ලසිත් මාලිංග තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟ 20දී ටෙස්ට් කඩුලු 64ක් දවා ගන්න සමත් වෙනවා. මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න වේගවත්ම පන්දියවන්නා විදිහට වැඩ පෙන්වන ලහිරු කුමාර තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟ 20 අවසන් වෙද්දී කඩුලු 65ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු විදියට ඉන්න රුමේෂ් රත්නායකත් ශ්‍රී ලංකා ටෙස්ට් වරම් ලබා ගත්ත කාලේ හිටපු දක්ෂතම පන්දියවන්නෙක්. රුමේෂ් තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟ 20දී කඩුලු 71ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම පන්දියවන්නා විදියට හඳුන්වන්න පුළුවන් චමින්ද වාස් තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟ 20දී ටෙස්ට් කඩුලු 71ක් දවා ගන්න සමත් වෙනවා. මේ තමයි ටෙස්ට් තරඟවල පළවෙනි ටෙස්ට් තරඟ 20 සෙල්ලම් කරද්දී වැඩිම කඩුලු ගත්ත පන්දියවන්නු 10 දෙනා. මේ අය අතරින් දැන්ට ටෙස්ට් පිටියේ ඉන්නේ ලහිරු විතරයි. අපි ලහිරුට ජාත්‍යන්තර පිටියේ ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.